රන්ගෙන් රාමනායක දිදුම් අමුණුගමට පිහියෙන් එන්න කියන කතාවේ ඇත්ත නැත්තයි දැන් අපි පින්වන්න යන්නේ. හොඳයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභාගර්භයට පිහියක් රැගෙන ඇවිත් දිදුම් අමුණුගම මහතාට පිහියෙන් එන්න බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ කතානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයයි. දැන් අද දවසේ මේ සිද්ධිය වෙන වෙලාවේ කතානායකතුමාගේ වම් පැත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීතුමායි පාලිත තේවරත්නම් මන්ත්‍රීතුමායි පිරිසක් ඉඳලා පිහි ඉනේ ගහගෙන ඉඳලා පිහි ඇදලා අරගෙන මරණවා කියලා තර්ජනය කරා. සෙන්ටර් උඩට ආවොත් අපි තෝරගන්නේ තර්ජනය කරා. තර්ජනය කරපු වෙලාවේ මේ පිහි දෙක මැදට දිළුම් අමුග මන්ත්‍රීතුමා මෙතෙන්ට ආවා. එන වෙලාවේ පිහියෙන් ඇන්න අනිද්දි එතුමා අත දැම්ම. එතකොට මේ තමන් නිශාන්ත මන්ත්‍රීතුමා දිළුම් අමුගම මන්ත්‍රීතුමා ඇදලා මේ හතර ගත්තා. ගන්න වෙලාවේ අපි දැක්ක ඊට පස්සේ තමයි අත කැපිලා තියෙනවා. කතානායකතුමාට මම මේ පැමිණිල්ල කරා. මේ විදිහට පාර්ලිමේන්තු සභාගර්භයට සිහි ආයුධ අරගෙන ඇවිල්ලා ඉන්නවා කියලා. එතුමා පොලිසියට දැනුම් දෙනවා කියලා කිව්වා. තමත් පොලිසියට ඇවිල්ලා හිටපු සහකාර පොලිස් අධිකාරීවරයෙකුට ප්‍රකාශ කරා මේම සිද්ධියක් සිද්ධ වුණා කියලා. ඔක තමයි දැනට සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා මෙහෙම කිව්වට එම අවස්ථාවේ දිදුම් අමුණුගම කතානායකවරයාගේ මයික්‍රෝෆෝනයක් ගලවා අදින විට අත කැපෙන වීඩියෝ දර්ශන මේ වන විට ලැබී තිබෙනවා. මේ එම අවස්ථාවයි. හොඳයිඉතින් මේ පරස්පර සිදුවීම සම්බන්ධව ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක් කරන්නත් එපා. ස්තුතියි.